නයිටි එකක් බය වෙලාවක බලාගෙන ඉන්නකොට හොඳ වෙලාවට තමයි එම්ලි අතරවට කෝල් කරන්නේ. නයිරේ කල්පනා කර කර හිටිය ඔහුගේ කටහඬ අඳුනගත්තත් එහෙම අලක ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. හැබැයි තින් එම්ලි හොඳ වෙලාවට අතරවට කතා කරා. අතරව අහනවා එම්ලි ඔයා කොහෙද ඉන්නේ? මං දැන් ගොඩ වෙලාවක් ඉඳන් ඔයා එනකන් බලාගෙන ඉන්නවනේ. අනික ඩැඩ්ගේ බෙහෙත් වලට වෙලාවත් හරි. එම්ලි කියනවා ඒක තමයි මං ඩෙලිවරි සර්විස් එකෙන් බෙහෙත් ටික එව්වේ ගෙදරටම. ඔයා දන්නේ නැහැ නේ මට සෙද්ද වෙච්ච දේ. කායිකට නගිනවත් එක්කම ටිකක් වයසක අංකල් කෙනෙක් කායිකේ වැදලා හැප්පුණා. එයා කිව්ව විදිහට නම් කවුරු හරි ආවත් අල්ලු කරලා මං ඉතින් අංකල්ව බෙහෙත් දාන්න එක්කරගෙන ආවා. අනේ I'm really sorry අතර්වා. එතකොට අතර්වහනෝ ඔය තරම් හොඳ වැඩක් කළා කවුද අනේ සමාව ගන්නෙ? එම්ලි ඇත්තමයි ඔයා නම්. එම්ලි එතකොට කියනවා ඒ මගේ හැටි. අතර්වා කියනවා හරි එහෙනම් ඔයා ඉක්මනට එන්නකෝ. ඒ අතරෙදි ධෛර්යයත් බයි බයි කියලා මෙතනින් යන ගමන් ටික වෙලාවකට පස්සේ එම්ලි ගෙදර එනවා. අතර්වා රූම් එකට ඇවිල්ලා එම්ලි වැඩ නිසා පහු හැරිලා යන්න හදන්නේ. හැබැයි එම්ලි ඔහුට කතා කරනවා අතර්වා ඔයා කොහෙද යන්න හදන්නේ? අතර්වා අහනවා අහා එම්ලි ඔයාට කොහොමද? එම්ලි අමතරට වගේ බලාගෙන ඉන්නකොට අතර්වා කියනවා එම්ලි I'm sorry. ඒ සෙද්ද වෙච්ච දෙයට මං අහපහ ඔයාගෙන් සමාව ඉල්ලනවා. එම්ලි අතර්වාගේ අතල්ලගෙන කියනවා ඔන්න බලන්නකෝ ඔයා අපහු එක පටන් ගත්තා. අතර්වා කියනවා ඒ ඉතින් ඔයා ගොඩක් ඇඬුවනේ. ඔයා ගොඩක් දුකෙන් හිටියේ. ඒ කිසිම දෙයකට වාගේ වැරද්දක් නැහැ එම්ලි. මං දන්නවා මං දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්නේ නැහැ. ඔයාට බනින්න කලින් මට චොට්ටක් හිතන්න තිබුණා. එම්ලි කියනවා ඔව් ඔව් දැන් ඉතින් ඔයා මේ ගැන හිතන්න ඕනේ. ඕක අමතක කරලා දාන්න ඕනේ. අතර්වා එම්ලිව වැළඳ ගන්නවා. ආකාශය කියයි දෙන්න ඔය කතාව අහගෙන බලාගෙන ඉන්නේ කියා අහනවා ආකාශකෙන්. මෙයාලා දෙන්න ගාව ඇන්ටි මිස් අන්ඩර්ස්ටෑන්ඩින් ෆීල්ස් තියෙනවද? ආකාශ කියනවා අනේ මන් දන්නේ බේබි. මං හිතාගෙන හිටියේ ඔය වැරදි වැටහීම හින්දා මෙයාලා දෙන්න ණයයි මොකටයයි වගේ මරා ගන්නේ කියලා. අඩුගානේ hina වෙන්නවත් අමතක වෙයි කියලා මම හිතාගෙන හිටියේ. හැබැයි ඒ වෙනකොටත් අතරවා එම්ලි ලස්සනට hina වෙවි ඉන්නේ. ඒ අතරෙදි දේවිකා කියනවා රුද්‍රජානට ඔයා ඉඳගෙන ඉන්නකෝ මම ආගේ බෙහෙත් ටික අරගෙන එන්න. ධෛර්යයෙන් දැන් එළියට වෙලා බලාගෙන ඉන්නේ. රන් හවුස් එකේ බොම්බ පුපුරන්නේ මොන වෙලාවටද කියලා. ධෛර්ය මතක් කරගන්නවා. ඔහෝ එම්ලි අරගෙන අපු බෙහෙත් කොහොමද මාරු කරේ කියලා. චිනි අහනවා ඩී අයියා මේ විදිහට රුද්‍රරණට වැරදි බෙහෙත් දෙන්නේ? ඔයාට ඕන කරන්නේ ආව මරලා දාන්නද? ධෛර්ය කියනවා නෑ මට කාවවත් මරන්න කිසිම උවමනාවක් නෑ. මට ඕන කරන්නේ ඔය පවුල දෙකට වෙනවා බලන්න. රුද්‍රරණට දෙන ඔය වැරදි බෙහෙත් නිසා එයාගේ සෞඛ්‍යයට බලපෑමක් වෙනවා තමයි. හැබැයි ඒක විතරක්ම නෙමෙයි එම්ලිට තමයි ඔහුගේ වැරද්ද පැටවෙන්නේ. මං හිතනවා ඉතුරු ටික තේරෙන්නේ නැතිනේ. ඉතින් දේවිකා බෙහෙත් ටික අරගෙන එන ගමන් ඉන්නේ. ඒ වෙලාවෙම තමයි එම්ලි අතරවයි දෙන්න උඩේ ඉඳගෙන පහලට බැහැගෙන එන්නේ. දේවිකා බෙහෙත් ටික කඩලා අතට අරගෙන ඉන්න වෙලාවේදී ධෛර්ය කල්පනා කරනවා දැන් ඉතින් මෙයාලා හොඳටම බය වෙලා ඇත්තේ. ධෛර්ය එකපාරටම අතරවට කෝල් එකක් ගන්නවා. ඔහු කතා කරලා කියනවා හෙලෝ සර් මම අර ඩෙලිවරි සර්විස් එකේ බෝයි කතා කරන්නේ. මං ඔයාලට ඩෙලිවරි කරපු බෙහෙත් ටික එක්ස්පයර් වෙලා සර්. ඒකෙන් එකක් මගේ බෑග් එකේ ඉතුරු වෙලා තිබුණා සර්. ඔය කවුරු හරි බිව්වත් ඒකෙන් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොටත් දේවිකා බෙහෙත් ටික අරගෙන රුද්‍රරණ ගාවට ගිහිල්ලා ඔය ෆෝන් කෝල් එකෙන් පස්සේ චිනි ධෛර්යය දෙන්න හොඳටම hina වෙනවා. අනිත් පැත්තෙන් අතරවා හොඳටම කලබල වෙලා පඩිපෙළ දෙකේ බැහැගෙන එනවා. ඔහු දුවගෙන ගිහිල්ලා දේවිකාගේ අතේ තිබුණු බෙහෙත් ටික හැමම විසික් කරනවා. ඒව රුද්‍රරණ බොන්න හැදුවා විතරයි. කාටවත් හිතාගන්න බෑ මොකද සිද්ධ වුනේ කියලා. මම දුවගෙන එනවා මොකද්ද මේ වුනේ කියලා බලන්න. අතර වහනෝ එම්ලිගෙන් එම්ලි ඔයා කොහොමද මේ තරම් කයාලස් වෙන්නේ? දේවිකා අහනවා අට්ටු මොකද වෙලා තියෙන්නේ? අතරවා කියනවා අර ඩෙලිවරි බෝයි තමයි මට කෝල් කරේ. එම්ලි අරගෙන ඇවිල්ලා තියෙන එක්ස්පයර් වෙච්ච බෙහෙත් වගේ. මේව ඩැඩ් බිව්ව නම් එහෙම මොනවයි මොනා වෙයිද දන්නේ. කියා ආකාශය දෙන්න නම් හොඳටම hina වෙනවා. මෙයාලා කතා වෙනවා දෙවියෝ අපේ කන්දලවට අහුන්කන් දීලා. ශිවානි අහනවා පුතේ ඔයා මොනවද කියවන්නේ? එම්ලි කොහොමද තාත්තට ওই විදිහට එක්ස්පයර් වෙච්ච බෙහෙත් අරගෙන එන්නේ? එම්ලි කියනවා ඒක වෙන්න බැරි දෙයක් නේ. ඇයි චෙක් කළ බලද්දි දකිනවා මේ බෙහෙත් එක්ස්පයර් වෙලා කියලා. එම්ලි බෙහෙත් එහා බලාගෙන ඉන්නකොට ආකාශය කියයි යහනෝ ඩෙලිවරි බෝයි අපේ මල්ලිට මොරුවා කියලා දෙම්ලි. එහෙම නැත්නම් ওই බෙහෙත් ඇත්තටම එක්ස්පයර් වෙලාද? රුද්‍රරණයි දේවිකායි දෙන්නත් බෙහෙත් අරගෙන බලනවා. එතකොට ඉතින් එයාලටත් තේරුම් යනවා මේව එක්ස්පයර් වෙච්ච කියලා. අතරවා කියනවා එතකොට අර මිනිස්සු වෙලාවට කතා කරේ නැත්නම් ඩැඩ් මේ බෙහෙත් බොනවා. ඔයාට තේරෙනවද
සිද්දවෙන්නගේ විනාශය කොයිතරම් ලොකු එකක්ද කියලා. එතකොට මේකට කවුද වග කියන්න ඕනේ? එම්ලි කියන අතරව මේ බෙහෙත් අතර වහනවා. ඔව් මේ බෙහෙත් මොකද්ද? දැන් ඔයා කියන්න හදනවා පිසි නිසා මේ බෙහෙත් වල එක්ස්පයර් ඩේට් එකවත් චෙක් කරනවට වෙලාවක් හම්බුනේ නැහැ කියලාද? එම්ලිවට කිසිම වගකීමක් ගන්න බෑ. මීට පස්සේ අපි කාගේවත් කිසිම වගකීමක් ඔයා ගන්නෙ නැහැ. දේවිකයි රුද්‍රරණයි දෙන්නම අතරට කෑ ගහනවා. හැබැයි අතරව කියනවා ඩෑඩ් ප්ලීස්. මෙයා තේරුම් ගන්න ඕනේනේ. ඩෑඩ්ගේ සෞඛ්‍ය තමයි අපිට වැදගත්ම දේ කියලා. එම්ලි මේ ඉන්නේ මගේ ඩෑඩ්. එම්ලි කියනවා මේ ඉන්නේ මගේ තාත්තා. අතරව කියනවා ඇත්තද? ඔයා තාත්තා කියලා කතා කරනවා විතරයි. ඔයා ඇත්තටම මගේ ඩෑඩ්ව තාත්තා විදිහට සැලකුවානම් ඔයා මේ බෙහෙත් වල එක්ස්පයර් ඩේට් එක චෙක් කරනවනේ. හැබැයි නෑ. ඔයාට වාගේ වැඩත් එක්ක බිසි වෙච්ච නිසා මේක චෙක් කරගන්න බැරුව ගියා. මට කියන්න එකට හේතුව මේ ඉන්නේ ඔයාගේම තාත්තා වුණා නම් ඔයා හැම කරන්නේ නැහනේ. එහෙම වුණා නම් ඔයා මේ එක්ස්පයර් වෙච්ච බෙහෙත් ඔයාගේ තාත්තට දෙනවද? ඒ කතාවට නම් එමිලිට කේන්ති යනවා. එමිලි කියනවා ඔයා හොඳටම ඇති අතරවා. දේව මෑණියෝ දන්නව මං තාත්තට කොයිතරම් නම් ආදරේ කරනවද කියලා. මගේම තාත්තා විදිහට තමයි මං ඔයාගේ ඩෑඩ්ව සලකන්නේ. ඒ නිසා තමයි මං ඔයාගේ ඩෑඩ්ට තාත්තා කියන්නේ. මේ ඉන්නේ ඔයාගේ ඩෑඩ් නම් ඔයාට තිබුණනේ ඒ බෙහෙත් වල එක්ස්පයර් ඩේට් එක චෙක් කරලා බලන්න. අයියෝ චෙක් කරලා බැලුවේ නැත්තේ? අතරවා මම මේ ඔයාට චෝදනා කරනව නෙමෙයි. හැබැයි අතරවා කියනවා නෑ ඔයා කරන්නේ දේ තමයි. එම්ලි එතකොට කියනවා මම මේ ඔයාට මතක් කරලා දෙනවා ඔයාගේ වගකීම මොකද්ද කියලා. ඔයාගේ අතට තාත්තගේ බෙහෙත් හම්බුණා නම් එහෙම ඒවා එක්ස්පයර් ඩේට් එක චෙක් කරන එක ඔයාගේත් වගකීම. අතරවා කියනවා ඔහොම ඉන්න ඔබ තප්පරයක් ඉන්න. දැන් ඔයා කියන්නේ මේ හැම දෙයක්ම මගේ වැරද්දෙන් සිද්ධ වුණා කියලාද? එම්ලි කියනවා නෑ මෙතන වැරද්ද අපි දෙන්නගෙම. අතරවා කියනවා හෝ හෝ I'm sorry මට ඔයාගේ වැරද්ද ෂෙයා එක ගන්න උවමනාවක් නෑ එම්ලි. මේ වැරද්ද ඔයාගේ. මේකේ වගකීම ගන්න ඕනේ ඔයා. දේවිකා කියනවා පුතේ ඔක නතර කරන්න. අතරවා අපව කියනවා නෑ අම්මේ ප්ලීස් මට මේක එක්ස්ප්ලেইন කරන්න දෙන්න. එම්ලි ඩෑඩ්ගේ මෙඩිසින්ස් වල වගකීම ගන්න ඕනේ ඔයා. ඔයා ඒ වගකීම ගන්නවා කියලා කිව්වනේ. හැබැයි ඉතින් දැන් ඔයා ෆේල් වෙලා ඉවරයි. මං කරපු එකම වැරද්ද ඔයාව විශ්වාස කරපු එක. අන්න ඒ නිසා තමයි මං මේවා එක්ස්පයර් ඩේට් එක චෙක් නොකළේ. ඒ වගේම තමයි කොන්සර්ට් වල ටිකට්ස් උනත් මම බැලුවේ නැත්තේ. හැබැයි තවදුරටත් මං ඒ වැරද්ද කරන්නේ නැහැ. රුද්‍රරණ කියනවා දැන් හොඳටම ඇති අතරවා. කේවල කේවල අතරව මෙතනින් යනවා. එම්ලගේ අතින් අර එක්ස්පයර් වෙච්ච බෙහෙත් කාඩ් එකක් තියලා තමයි ඔහු යන්නේ. එම්ලෙ තින්නේ හොඳටම අඬන ගම. අය කඳල පිහිදගෙන ආපහු යනවා හැරිලා. ඒ අතරෙදි ආකාශ් වේගයයි දෙන කාමරයට ගිහලා ඩාන්ස් කරනවා. ආකාශ් කියනවා බේබි ඐ ලව් යූ. මෙයාල දෙන්න පොදම තරම් සතුට වෙනවා. අතර වගේ එම්ලිගේ අතර ලොකු රණ්ඩුවක් ඇති වෙච්ච නිසා. කියා කියනවා බේබි මට නම් මතක නෑ. මං අන්තිම වතාවට මේ තරම් සතුට උනේ කවදද කියලා. ආකාශ් කියනවා මට නම් හොඳට මතකයි. ඒ මං ඔයාට ඉයරින්ග්ස් gift කරපු දවසේනේ. කියා අපව කියනවා දැන් ඉතින් ඒවා දීලා මාස 6ක් වෙනවා. ඊට පස්සේ මට මේ වගේ කිසිම දෙයක් හම්බුනේ නෑ. ආකාශ් කියනවා මං ඒක දන්නවා බේබි. හැබැයි ඉතින් එම්ලිගේ යාටකේ දෙන්නගේ අතර ලොකු ප්‍රශ්නයක් දැන් ඇති වෙලා ඉවරයිනේ. දැන් පුළුවන් තරම් ඉක්මනටම එම්ලියාගේ මැරේජ් එක ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඉතින් එම්ලිට ඔෆිස් එකේ වැඩ ටික හැන්ඩල් කරගන්න බැරුව යනවනේ. ඊට පස්සේ මගේ ඩෑඩ් වෙලා වට කියනවා ආකාශ් අපව යා ඔෆිස් එකට එන්න. ඒ වැඩ ටික බලා ගන්න. ආකාශ් කියනවා බේබි මං ඔයාට පොරොන්දු වෙනවා. ඊට පස්සේ අපව මං ඔයාට ගොඩක් වටින gifts තෑගි කරනවා. හැම මාසෙකම මං ඔයාට තෑගි දෙනවා. diamond necklace ස්විස්ටර්ලන් වලට tickets ඒ වගේ හැම දෙයක්ම අපේ හින හැම දෙයක්ම හැබෑ වෙන්න ඕනේ. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.